අග්‍රාමාත්‍යවරයා ගෙන් අසනු ලබන ප්‍රශ්නේ හේෂා විතානගේ මහනුව කතානායකතුමනි ශ්‍රී ලංකා ගුවන් සේවාව සම්බන්ධ ලාභය හා පාඩුව අසන්නේ පාඩුව 2021-22 රුපියල් මිලියන 163,583යි 2022-23 රුපියල් මිලියන 71,307යි 2023-24 ලාභය 12,472යි 2023 මුල් වර්ෂයේ අවසාන මේ ගුවන් සමාගමේ පාඩුව රුපියල් බිලියන 609ක් රුපියල් බිලියන 609ක් කියන්නේ රුපියල් කෝටි 60,900ක් මේ රටේ දූෂිත දේශපාලනඥයන්ගේ අතපෙවීම සහ අකාර්යක්ෂම පරිපාලන නිසා තමයි මේක පාඩු වෙන්නේ ණයට මිනිස්සු එයා ටිකට් සරගෙන පස්සේ ගෙවන්න යන්නේත් නැහැ ගිය අවුරුද්දේ 700 ගාණක් බඳවාගෙන තියෙනවා මේ තරම් පාඩු ලබන ආයතනය අවත් 700 ගාණක් මේකට දානකොට නිමල් සිරිපාල ඇමතුමාගේ අවධානයට යොමු කරනවා මේක එතුමා දැනගෙන වෙනවද එතුමා නොදැනගෙන වෙනවද දන්නේ මේ බර තවදුරට වැඩි වෙනවා මේ ගණන් මීමි එක ගත්තා මේ පාඩු අනුව මේ රටේ සෑම පවුලක්ම රුපියල් 1,07,000 මේ ෆ්ලයිට් එකකට නැගලවත් නැති ෆ්ලයිට් එකක් දැකලවත් නැති අහිංසක මිනිස්සු තුන් වේල කාලා ඉන්න හැකියාවක් නැති මිනිස්සුත් 1,07,000 ගෙවන තැනට ඇවිල්ලා තියෙනවා දැන් එතුමා කිව්වා 2023 වර්ෂයේදී වැඩිම බඳවා ගැනීම කරලා තියෙනවා කියලා 791 දෙනෙක් බඳවාගෙන තියෙනවා සේවකයෝ 474ක් ඉල්ලා අස්වලා ගියා ඔබතුමා කියන්නේ ඉල්ලා අස්වලා ගියාම අපිට බඳවා ගන්න එක වැරද්දක්ද ඔබතුමාගේ තර්කයේ වැරදි 791ක් බඳවා ගත්තේ 474ක් ඉල්ලා අස්වලා ගියා ඉල්ලා අස්වලා ගියාම මේ පුරප්පාඩු පුරවන්න ඕන නිමල් සිරිපාල ඇමතුමා කිව්වා අර 700 ගාන ගැටලුව ගැන කතා කරෝ ඉවත් වෙච්ච ගැත්ත ඉස්සෙල්ලා හොයන්න ඕන ගරු ඇමතුමනේ ඇයි මේ මිනිස්සු ඉවත් වෙලා යන්න හේතුව 400 ගානක් ගැන තා 300 ගානක් ඔබතුමා බඳවගෙන තියෙනවා කියන කාරණාව එතන පැහැදිලි වෙනවා ඔබතුමාලා දෙන්නගෙම කියුනේ නැහැ අපි අතින් වැරද්දක් වුණා කියලා 2008 මේක ලාභ ලබනකොට ඔබතුමා කියන විදිහට මිරිට් සමාගම සල්ලි ගෙනහලා මේකේ පාඩු තියෙන එකට සල්ලි පෝල් වෙලා ලාභ පෙන්නුවේ නැහැ අපේ රටේ මහ බැංකු වාර්තාවල් හදනවා වගේ ඔබතුමාම දන්නවා හිටපු ජනාධිපතිතුමාගේ ආර්යාවගේ සහෝදරයා දාලා මේ ගුවන් සේවය විනාශ කරලා දැම්මා ඒ විනාශය තමයි අද මේ අපි අරගෙන යන්නේ කියන කිව්වේ අගමැතිතුමාගෙන් මම අහන්නේ රජයේ විධායක සේවාවන්හි නිලධාරීන් විසින් ඔවුන්ගේ නොසිතුණු වෘත්තීය ගැටළු වලට විසඳුම් ලබා දීමට රජයේ විසින් පියවර නොගැනීමට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා අමාත්‍ය මණ්ඩලයේ වෙස්ත මෙම කරුණගෙන ගොස් මේ වෙන විට ගැටළු විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා මෙහෙයුම් කමිටුවක් මේ වෙන විට පත් කර තිබෙනවා මෙහෙයුම් කමිටුවේ නිර්දේශ සහිත වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට නියමිතයි ඉදිරියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව උක්ත කරුණට අදාළව තම නිර්දේශ ලබා දුන් පසු මේ සම්බන්ධයෙන් මැදිහත් වීමට කටයුතු කරනු ලැබෙනවා අවුරුදු 6ක වගේ කාලයක් තිස්සේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කළා නැහැ මේ විධායක ශ්‍රේණියේ බොහෝ අයගේ මූලික වැටුප රුපියල් 50,000ට අඩුයි රජයේ දෙපාර්තමේන්තුවල ඉංජිනේරුවරයෙක්ගේ මූලික වැටුප රුපියල් 47,750යි මේ ප්‍රශ්නේ විසඳන්න ඔබතුමා යම් කාලරාමුවක් දෙනවා කාලෙදී නෝ ඔබතුමාලා කාලෙල්ලන්නේ මේ ඡන්දයන් නිසානේ ගාම නිලධාරීන් පිළිබඳව බරපතල ගැටලුවක් මතුවලා තියෙනවා ගාම නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාවක් නොමැතිකම මේ වෙද්දී සේවා ව්‍යවස්ථාව නිර්මාණය කිරීම වැඩපිළිවෙල අමාත්‍යංශ මට්ටමින් සහ අපේ කාර්යයෙන් 90% ක විතර වැඩ අවසන් වෙලා තියෙනවා දැන් මුදල් කොමිසම එකඟ වෙන්න ඕන මේ වැටුප් තලයන් පිහිටවීම පිළිබඳව ඒ වගේම වුණු උසස් වීම පිළිබඳවත් කතා කරනවා අපිට දත් 32ක් ගලවලා දෙන්න කිව්වොත් පුද්ගලයෙකුගේ අපට කොහොමරි කොහෙන් හරි ඔයලා 32ක් ගැලෙව්වා හැකි හැබැයි වෘත්තීය සංගම් ඇවිල්ලා පුද්ගලිකෙන් දත් 42ක් ගලවන්න කිව්වොත් අපිට ගලවන්න බෑ අද අධිකරණයේ වැදගත් තීන්දුවක් දීලා තිනවා ඒ තමයි පුරවැසිභාවය පිළිබඳව තිබුණු නඩුවේදී මේ මන්ත්‍රී පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඩයනාගමගේ මන්ත්‍රිය මේ තීන්දුව දීලා තිනවා එතුමිය අද ඉඳන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නෙමෙයි අපි ගරු කරන අධිකරණයට ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ විශාල නිදහසක් ලැබුණා කියලත් ඔබතුමාටත් විශාල නිදහසක් ලැබුණා කියලත් මතක් කරනවා කොහොමද සතිය රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න